අයිබෝවන් සීක්‍රට් ඔෆ් නේච රවන්ඩ් වයිල්ලයිප් අදත් අපි අලුත් වඩත් වැදගත් සහ ඔබට වන සතුන්ගේ විශේෂෙන්ම වන අලින්ගේ ජීවිතවල අප නොදකින එහෙත් මානවයින් විදිහට වඩත් ප්‍රබල ලෙස ග්‍රහණය කරගන්නට උත්සාහ ගන්න පැතිකඩක් පිළිබඳව සොයා යන්නට සූදානම් වනවා. ඇතරම මේක චාරිකාවක්. මේ චාරිකාවේ දැනුම විද්‍යාව සොයා ගන්නා අලුත් දෑ පිළිබඳව අපට ඉව කරන්නට සේම අනාගතයේ ඔබටත් ඊට අතපොත් තබා පෙරගමන් යන්නට හැකියාව ලැබෙනවා. මේ සඳහා ලංකාවේ සුපිරිතම ප්‍රාමණික විද්‍යාඥයා නැත්නම් පර්යේෂකයා ආචාර්ය සුමිත් පිලපිටිය ඔබේ ඉතිහාසය ගත්තොත් වනසත්තුත් එක්ක කොච්චර විතර කාලයක් විශේෂයෙන් වන අලින් එක්ක කොයි තරම් කාලයක් ගත කරලා තියෙනවද? ඇස අවුරුදු 5 ඉඳලා මම ජාතික වන උද්‍යානය වලට යනවා. ඉතින් මම යාල විල්පත්තු කියන ජාතික වන උද්‍යානය දෙකට මොකද ඒක තමයි මූලිකවම ලංකාවේ තිබ්බේ උද්‍යානය දෙක. මගේ වයස දැන් 63යි. ඒ කියන්නේ අවුරුදු 58කට මම ඒ උද්‍යානය දෙකට හැම අවුරුද්දෙම වගේ ගිහිල්ලා තියෙනවා. මම අධ්‍යාපනය ලැබෙනකොට මම විශ්වවිද්‍යාලය ගියේ ඇමරිකාවේ. මම පරිසර විද්‍යාව තමයි මගේ ආචාර්ය උපාධිය සඳහා හැදෑරුවේ. ඉතින් මම පරිසරය සම්බන්ධයෙන් පොඩි කාලේ ඉඳලා හිටියා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ පරිසර විෂය හැදෑරුවා. ඊට පස්සේ මම අවුරුදු 23ක් ලෝක බැංකුවේ දකුණු ආසියාවේ ප්‍රධාන පරිසර විශේෂඥ තනතුරේ වැඩ කරා. දකුණු ආසියාවේ රටවල් වලයි, නැගෙනහිර ආසියාවේ රටවල් වලයි, අප්‍රිකාවේ රටවල් දෙක තුනකත් මං ලෝක බැංකුවට වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මම සුළු කාලයක් වනජීවි අධ්‍යක්ෂක ජෙනරල් වෙලා හිටියා. හැබැයි මම රැකියාව කරනකොටත් මම අවුරුදු 20 ගණන් වල ඉඳලා මම තීරණයක් ගත්තා. මම අවුරුදු 55 වෙනකොට මොන රැකියාව කරත් මම ඒකෙන් විශ්‍රාම කිහිල්ලා අලි පරිශ්‍රණ කරන්න මගේ ජීවිතය කැප කරනවායි කියලා. ඉතින් මට ඒක 55දී කරගන්න බැරි වුණා. 57දී තමයි මම ලෝක බැංකුවෙන් අයින් වෙලා ෆුල් ටයිම් මම මේ අලින්ගේ චර්යා රටාවන් සහ හැසිරීම ගැන අධ්‍යයනය කරන්න ආරම්භ කරේ. හැබැයි අලි ඒ මම ෆෝමල් රිසර්ච් ආරම්භ කරේ 2016 ඉඳලා. හැබැයි මම අලින් සහ අලි මිනිස් ගැටුම ගැන අධ්‍යයනය කරලා තියෙනවා හරියට එක දිගට කරන්න නැතුව මගේ මම රාජකාරිය කර කරපු හිටපු නිසා ඒ අතරතුර අවුරුදු 25කට විතර. ඔබට වැටහෙනවා ඔහුට හිමි වටිනාකම මොකක්ද කියලා. මේ පර්යේෂණාත්මක ශ්‍රේෂ්ත්‍රය පිළිබඳව අතපොත් තබා විමර්ශනය කරන්නට තියෙන. හැබැයි කවුරුත් ප්‍රිය කරන්නේ නැති ගොඩක් අය බලන් ඉන්න එහෙම ලොකු උනන්දුවක් කාලයක් කැප කරන්න උත්සාහ ගනී කියලා මං හිතන්නේ අලියෙක්ගේ චර්යා. මොකද අලි එක ආකාරයේම දේවල් කරනවා කියලා වෙලාවකට හිතෙනවා. ඔබ හරිම අපූරු සහ වෙනස් දෙයක් තෝරගන්නේ ආචාර්ය සුමිත් පිලපිටිය. ඔබ තෝරගන්නේ උන් හැසිරෙන විදිහ. මේක බලන් ඉන්න එහෙම පුළුවන් ද ඉච්චර කාලයක්? නෑ, ඉතින් මම මේ අලි ගැන පරිශන කරන්න ආරම්භ කරේ මට අලින් නිරීක්ෂණය කරන්න තියෙන ආසාව නිසා. ඉතින් හොඟක් දුරට මේ අලින්ගේ චර්යා රටාවන් ගැන අධ්‍යයනය කරන එක ගොඩක් අඩුයි. මොකද විශාල කාලයක් යනවා ඒක කරන්න. මොකද හොඳට අලින් අඳුරගන්න නම් ඉස්සෙල්ලා සතා අඳුරගන්න ඕනේ. අපේ මනුස්සය අතරත් අපි කියන්නේ පර්සනැලිටිස් වෙනස් වෙනවායි කියලා. අන්න ඒ වගේ අලින්ගෙත් ඒ වගේ තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා අපි අලිය අඳුරගන්න ඕනේ. ඒකටම දැන් කියමු යාල ජාතික උද්‍යානයේ සහ මින්නේරිය වගේ තැනක් ගත්තොත් එහෙම අපිට අවුරුදු 3-4ක් යනවා අලින්ව අඳුරගන්න විතරක්. ඊට පස්සේ තමයි චර්ය රටාවන් අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ කාලය කැපකරන ගොඩක් අය එච්චර කාලය කැපකරන්න කැමති නැහැ. ඒකයි දැන් ආසියාවේ අලින් ගත්තොත් අධ්‍යයන 3-4යි තියෙන්නේ චර්ය රටාවන් ගැන. ඉතින් මං කිව්වා වගේ මම අවුරුදු 55න් මං අදහස් කරලා තිබුණේ මගේ මුළු ජීවිතේම කැප කරනවා කියලා අලි ගැන පරේක්ෂණ කරන්න අධ්‍යයනය කරන්න. ඉතින් මම අලින් දිහා බලන්න හරිම කැමතියි. ඉතින් අලින් නිරීක්ෂණය කරගෙන පය ගණන් ඉන්නකොට තමයි මට හොඳ වැදගත් චර්ය රටාවන්
දකින්න හම්බ වෙන්නේ. ඉතින් මට ඒක කාලය නාස්ති වීමක් හෝ වැය වීමක් නෙමෙයි. ඒක මං ඉතාමත්ම සතුටෙන් කරන දෙයක්. ගොඩක් කල් ගිහිල්ලා හරි එහෙම කෙනෙක් ලංකාවේ අලින්ගේ චර්යාවන් හඳුනගන්න අධ්‍යයනය කරන කෙනෙක් බිහි වෙච්ච එක ලොකු දෙයක්. මොකද අප්‍රිකාවේ නම් ඒවා පටන් අරන් ගොඩක් කල් නේද? ඔව්. මේ අලින්ගේ චර්ය රටාවන් අධ්‍යයනය කරන්න ආරම්භ කරේ 1978 විතර ඇම්බෝසෙලි නැෂනල් පාර්ක් කියන ජාතික උද්‍යානයේ ආෆ්‍රිකාවේ කෙනියාවේ. ඒක ආරම්භ කරේ මේ සින්තියා මොස් කියන මාත්මිය. එතුමිය අලින්ගේ චර්ය රටාවන් අධ්‍යයනය කරන්න ආරම්භ කරා 78 විතර. ඊට පස්සේ එතුමිය එක්ක සම්බන්ධ වුණා ආචාර්ය ජොයිස් පූල්. ඒ දෙන්නා තමයි මේක ආරම්භ කරේ. ඉතින් ඇම්බෝසෙලි ජාතික වන උද්‍යානයේ කෙන්යාවේ දැන් අවුරුදු 45කට විතර එක දිගට ඒ අලි ජනගහනය වෙන වෙන විශේෂඥයෝ අධ්‍යයනය කරලා තියෙනවා. සින්තියා මොස් මහත්මිය තාම ඉන්නවා එතන ඒ ව්‍යාපෘතියේ. එතුමිය තමයි ඒ ව්‍යාපෘතියේ රිසර්ච් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක. ජොයිස් පූල් නම් දැන් වෙන රැකියා වෙන වෙන අලි ගැන සම්බන්ධයෙන් වෙන ඒවටත් ගිහිලා තියෙනවා. ඉතින් ඒ දෙන්නගේ මේ අධ්‍යයන වලින් තමයි මම අලින්ගේ චර්ය රටාවල් අධ්‍යයනය කරන්න ඕනේ කියලා මට හිතුනේ ඒ කට්ටියන්ගේ අධ්‍යයන කියවනකොට. අනිත් එක මම ජොයිස් පූල්ව සාමාන්‍ය හොඳට අඳුරනවා. එයා ඉතින් තමයි මට ගොඩක් උපදෙස් දෙන්නේ. මම මොන හරි දැනගන්න ඕනේ වුණොත් මම එයාගෙන් තමයි අහන්නේ. ඔව්, අප්‍රිකාවේ එච්චර පළල් තැනක ඉන්නවා ඒ වගේ අධ්‍යයනයන් ගැන. හැබැයි ආසියාව එහෙම තැනක නෑ මම හිතන්නේ. ඉන්දියාව වත් අඩුම තරමේ. ඉන්දියාවේ මේ ආචාර්ය TNC විද්‍යා කියලා ආචාර්යවරියක් ඉන්නවා. එතුමිය ගොඩක් චර්ය රටාවල් ගැන අධ්‍යයනය කරනවා ඉන්දියාවේ. ඉතින් එතුමිය තමයි මම හිතන්නේ ආසියාවේ චර්ය රටාවන් ගැන ගොඩක්ම අවුරුදු ගානකට වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ ඒක කරනවා. ලංකාවේ අපි දෙතුන් දෙනෙක් ආචාර්ය පෘථ්වීරාජ් ෆර්නැන්ඩෝ ඒක ගැන චර්ය රටාවන් ගැන ටිකක් අධ්‍යයනය කරනවා. එයාගේ විශේෂඥ දැනුම තියෙන්නේ අලි මිනිස් ගැටුම සහලි සංරක්ෂණය ගැන. එතකොට ආචාර්ය ෂර්මින් ඩිසිල්වා සහ එයාගේ කණ්ඩායම උඩවලවේ අලින්ගේ චර්ය රටාවන් ගැන ටිකක් කරනවා. ඒ මමයි. ඩොක්ටර්, ඇත්තරම දැන් අප්‍රිකාවේ අලින් එක ගත්තට පස්සේ ආසියාවේ අලින්ගේ චර්යාවල ලොකු බරපතල වෙනස්කම් ගැප් එකක් තියෙනවද? චර්යාවල විශාල ගැප් එකක් නැහැ. හැබැයි විශේෂ වෙනස්කම් ගොඩක් තියෙනවා. හැබැයි ගොඩක් දුරට මං හිතන්නේ 70%ක් විතර චර්ය රටාවන් සමානයි. ඉතින් ඒ සත්ව විශේෂයට විශේෂඥ චර්ය රටාවන් 30%ක් විතර තමයි තියෙන්නේ. අපි දැන් මේ පොදුවේ නිකන් එක සාමාන්‍ය කතිකාවක් බවට මේක පත් කරගෙන ගියාට අපි ડોක්ටර් අද ඉඳලා පටන් ගන්නේ ඒ පිළිබඳ නිදර්ශන සහිත ඉතා පුළුල් කියවීමකට. සමහර වෙලාවට ඒක වැඩසටහන් 50ක් 100ක් 200ක් වෙන්නත් පුළුවන්. ඒක අපිට හම්බ වෙන සත්තු ඔවුන්ගේ සිද්ධි සහ ડોක්ටර් හොයාගන්න, ડોක්ටර් සැකහිතන, ડોක්ටර් උපකල්පනය කරන දේවල් එක්ක වෙනස් වෙනවා. කොහොම නමුත් ඔබ කිව්වා අවුරුදු 63ක කෙනෙක් මම කියලා, වියපත් කෙනෙක් කියලා. හැබැයි මේකට මේ නව යෞවනයින්ට අලුතින් සත්ව ලෝලීන් විදිහට, සත්ව පර්යේෂකයන් විදිහට එන්න ඉන්න අයට වුණත් බොහොම හොඳ හිතින් එන්න පුළුවන් ක්ෂේත්‍රයක්ද පර්යේෂණ කරන්න මේකේ අවස්ථා තියෙනවද? ඔව්, පර්යේෂණ කරන්න නම් ඕන තරම් අවස්ථා තියෙනවා. පර්යේෂණවලට දැන් අලි ගැන මේ වගේ පර්යේෂණවලට මුදල් හොයාගන්න එක ටිකක් ප්‍රශ්නයක්. දැන් මම ලෝක බැංකුවේ අවුරුදු ගණක් වැඩ කරපු නිසා මට මගේ මුදල් වලින්ම තමයි මම මේ පර්යේෂණ කරන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හැබැයි ගැඹුරු ඒ කියන්නේ දීර්ඝකාලීනව මේක ෆුල් ටයිම් පර්යේෂණ කරන්න හදනවා නම් මුදල් ඕනේ. හැබැයි එහෙම කරන්නේ නැතුව තරුණ අයට උනත් දැන් අපි වන උද්‍යානයකට ගියොත් අපි මින්නේරිය උදාහරණයක් වශයෙන් ගමු. අපි මින්නේරියට ගියොත් අපි මින්නේරිය ගිහිල්ලා මේ සතුන් නිරීක්ෂණය කරලා පිට වෙනකොට අපි ඒක සාර්ථක ට්‍රිප් එකක් කියලා හිතන්නේ අපි අලි 50ක් විතර දැක්කොත්, නැත්නම් ඊට වැඩිය. අපි අලි 10ක් 15ක් දැක්කොත් අපි ඒක එච්චර සාර්ථක නැහැ. අලි 10යි දැක්කේ. ඉතින් අපි මේ මුළු ගමනෙන්ම අපි අලි සංඛ්‍යාව ගැන විතරයි බැලුවේ. හරි, අපි අලි 10 දෙනෙක් වුණත්
ඒ දහ දෙනාගේ හැසිරීම් ගැන දැනුමක් තියෙනවා නම් එතනම පැය 3ක් 4ක් ඒ ඒ අලි දහ දෙනාම බලාගෙන ඉන්න පුළුවන්. මොකද අපි එතන ගොඩක් වෙනවා. අපි අපි අපිට ඒවත් තේරෙන්නේ නැහැ. මොකද අපි ඒ දැනුම නැති නිසා. ඉතින් මම නම් ගොඩක් හිතන්නේ දැන් අපේ අලින්ගේ ශ්‍රී ලංකාවේ අලි සංරක්ෂණය සඳහා තියෙන විශාලම ප්‍රශ්නේ අලි මිනිස් ගැටුම. මිනිස්සු අලින්ට කැමති වෙන්න ගැටුම අඩුවෙයි කියලා තමයි මම හිතන්නේ. දැන් අලි සංරක්ෂණය කරන්න වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. හැබැයි මම විශ්වාස කරන්නේ මේ රටේ අලි සංරක්ෂණය වෙන්නේ මහ ජනතාව අලි සංරක්ෂණය කරන්න උවමනා කියලා හිතුවොත් විතරයි. ඉතින් මහ ජනතාව එහෙම හිතන්නේ හිතනද අලින්ගේ හැසිරීම ගැන එහෙම හොඳ දැනුමක් තියෙනවා නම් මම හිතන්නේ අලින්ට තියෙන ආශාව එන්න එන්න වැඩි වෙනවා. එතකොට ඉබේම අලි අපි අපේ මේ අලි සම්පත රැක ගන්න ඕනේ කියලා අපි හැම දිනාටම හිතනවා. අලි මිනිස් ගැටුමට මූණ දෙන අයටත් එහෙම හිතෙන්න පුළුවන් වෙනවා. එතකොට තමයි මම හිතන්නේ මේ මේ රටේ අලි මිනිස් ගැටුම අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගොඩාක් අවස්ථා තියෙනවා විශාල අධ්‍යයනය නෙමෙයි ගැඹුරු අධ්‍යයනය කරන්න ඕනේ නැහැ සුළු අධ්‍යයනය හරි කරන්ඩ. එතකොට අපි වන උද්‍යානයට ගියාම නිකන් අලි සංඛ්‍යාවට වැඩිය ලොකු දෙයක් අපි ඉගෙන ගන්නවා. ඉතින් අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. මම වැඩියම මේ ශාස්ත්‍රයට ආවෙත් මහ ජනතාවට ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාවට අලින්ගේ හැසිරීම සහ චර්යාවල් හඳුන්වලා දෙන්න වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒක හඳුන්වලා දෙන්න ජීප් සෆාරි ජීප් ප්‍රියදරු මහත්වරුන්ට මොකද ඒ කට්ටියන් තමයි විසිටර්ස්ලා ගෙනියන්නේ පාක් එකකට ඒ කට්ටියන්ට මේවා තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඒ පාක් එකට ගියේ මේ 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 ඒ විසිට් එකේ තෘප්තිමත්භාවය ගොඩක් වැඩි වෙනවා. අන්න ඒ වගේ තැනකට යන්න අවසානයේදී අපේ අලි මිනිස් ගැටුමට මුහුදන දෙන ගම්වාසීන්වත් අලින්ගේ චර්යා රටාවල් අඳුරගත්තා නම් අපි දැන් ගමකට එන හැම අලියම අපිට මොන හරි හානියක් කරයි කියලා තමයි අපි හිතන්නේ. සමහර විට හැම අලියම හානියක් කරන්නේ නැහැ. අපි අලියව අඳුරන්නේ නැති නිසා තමයි අලියක් දැක්ක ගමන් අපි හිතන්නේ අපි මේ අලියා පන්නන්න ඕනේ අලියා නැත්තම් අපිට මොන හරි කරයි කියලා. ඉතින් ඒ ඒ දැනුම ඔක්කොම ලැබෙන්නේ අපි අලි ගැන අලින්ගේ චර්යා රටාවන් ගැන ගැඹුරු අධ්‍යයනයක් කරොත් තමයි. ඉතින් මං හිතන්නේ මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මොකද පාක්කයකට යන්න වුණත් පොඩ්ඩක් මේක ගැන දැනගත්තොත් ඉතින් දැන් මේ වගේ වැඩසටහන් අපි කරන්නේ ඒ දැනුම මහ ජනතාවට ලබා දෙන්න. ඉතින් මං හිතන්නේ ගොඩක් අවස්ථා තියෙනවා වෙන වෙන විදි වලින් අලින් නැරඹීමට අලින් ගැන දැනගැනීමට අලින්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමට ගොඩක් අවස්ථා තියෙනවා. අවසානයේ අලිත් සංරක්ෂණය වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම වටිනා තැනක අපි නවතිනවා. ඒ නැවතුම තව තැනක ආරම්භම බවට පත් වෙනවා. ආචාර්ය සුමිත් පිලපිටිය ඔබට බොහොම ස්තුතියි. පළවෙනි නිමේෂය තුළ ඔබ ගැනත් ඔබ කරන්නේ මොනවද? ලෝකේ පවතින්නේ කොතනද? අලි සංරක්ෂණය කරන්නට නම් මොකක්ද කළ යුත්තේ කියන කුඩා එහෙත් පළල් අදහස ඔබට කාවත් දන්නට උත්සාහ කරාට අපි මෙතනින් නවතින්නේ නැහැ. ඊළඟට පටන් ගන්න ඉතාම තියුණු සහ වඩාත් ආකර්ෂණීය තැනකින් ඔබ අපිත් එක්ක අලියෙක් බලන ගානටම රැඳී ඉන්න බව විශ්වාසයි. Secrets of Nature subscribe කරලා දිනපතා ඔබත් සමග බෙදා ගන්නා වන රජධානී රහස් පිළිබඳ අවබෝධයෙන් ජීවත් වෙන්න.